මහජන නියෝජිතින් අද ඉහ ඉතාමත්ම පහළ මට්ටමකින් රටේ ජනතාව සලකන්නේ. එහෙම වෙන්න බෑ. මහජන නියෝජිතින් පත්වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්, ජනතාවගේ වරමෙන්. එහෙනම් මං තමුන්නාසලට කියන්න කැමතියි, අලුත් දේශපාලන ශිෂ්ටාචාරයක් නිර්මාණය කරනවා. ඒ දේශපාලන ශිෂ්ටාචාරය තුල දේශපාලනයට කවුරු හරි එනවනම් ඒ අය එන්න ඕන රැකියාවක් හැටියට නෙමෙයි, හම්බු කරගන්නට නෙමෙයි, කෝටිපතියක් වන්නට නෙමෙයි. තමන්ට කෝටිපතියෙක් වෙන්නට ඕන නම් පෞද්ගලික ව්‍යාපාරයක් පටන් ගන්නට පුළුවන්. ඒ ඇත්තන්ට බැංකුන අය අරගෙන කෝටිපතිය වෙන්නට පුළුවන්. මින් ඉදිරියට දේශපාලනය තුල කොන්ත්‍රාත් ගහන්න, ගසා කන්න, හොරා කන්න, මංකොල්ල කන්න අපි ඉඩ තියන්නේ නැහැ. දශක ගණනාවක් පුරාවට මේ රටේ කරේ මහා ඓතිහාසික ජාතික මංකොල්ල, මේ මහජන දේපල ජාතික සම්පත් තමුන්නාන්සලාට ලබා දීලා තාවකාලික බහරකරුවන් හැටියට අපේ මාතෘභූමිය අපි ශක්තිමත් කරනවා, අපි දියුණු කරනවා. අපේ මාතෘභූමිය සංවර්ධනයේ පරාදීසියක් බවට මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජනහමුවක් අක්මීවන පෝද්දල මහාවිද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම ජනහමුවටද මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුණා. දශක ගණනාවක සිට ක්‍රියාත්මක වූ කුඩුජාවාරම වැළැක්වීමට පියවර ගන්නා බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා. මේ රටේ කුඩුජාවාරම් ක්‍රියාත්මක කරන කප්පිත්තොන්ට, මේ රටේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන පුද්ගලින් සහ කණ්ඩායම්වලට අධිකරණේ වැරදිකරුවන් බවට ඔප්පු වෙනකොට ඒ අයට මරණීය දඬුවම් ලබා දෙන්නට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැතයි කියන එක මං තමුන්නාන්සලට කියන්න කැමතියි. අපි අපේ ජන සමාජයේ බේරගන්නට ඕන, අපේ ලදරු පරපුර අපි බේරගන්නට ඕන. දශක ගණනාවක් මුනුල්ලේ ව්‍යාප්ත වුණු කුඩු ව්‍යාපාරය නිසා අපේ රටේ 44 ලක්ෂයක් පාසල් දූදරුවන් කුඩු ව්‍යාපාරයේ ප්‍රාණ අපකරුවන් බවට පත්වෙන තත්ත්වයක් කුඩු කප්පිත්තෝ නිර්මාණය කරගෙන යනවා. ඊසි කෑෂ් ක්‍රමයට කුඩු ජාවාරම ප්‍රචලිත කරන, හිරගෙදර ඉඳලා ප්‍රචලිත කරන අමුතුම මාදිලියේ ව්‍යාපාර ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මම ඔබ සීලු දෙනාටම පොරොන්දු වෙනවා 16 වෙනිදාට සජිත් ප්‍රේමදාසට තමුන්නාන්සලා මේ රටේ ජනාධිපති තනතුර ජන ශක්තියෙන් ලබා දෙනකොට මං ඔබලට දියුරලා පොරොන්දු වෙනවා. සරත් ෆොන්සේකා මැතිතුමාගේ නායකත්වයේ තුල අපි කුඩුකාරයොත් අතුගාලා දමනවා, ත්‍රස්තවාදීනොත් අතුගාලා දමනවායි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි.